සාදුකාරයක් අද වසර පිරිනවනේ හොඳයි මීට වසරකට පෙර අපි අතරින් විවාහ වෙච්ච විශේෂයෙන්ම මගේ කුඩා කාලේ ඉඳන්ම අපි මේ පවුල ආදරණ කෙනෙක් විදියට කේයන් මහලිංගමේ මැතිතුමාගේ වාසුපූර්ණ ගුණාලු ස්මරණ ධර්මදේශනාමය පිළිකමට තමයි අපි සියලු දෙනාම මේ එක් වෙලා ඉන්නේ. දේශනාව ධර්මදේශනාව ආරම්භ කිරීමට මත්තේ අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිළිවෙලින් සියලු දෙනාම නැවත වරක් සාදුකාරයි. පංචශීල සමාදන් වීම සඳහා නමස්කාරය. संबंधी अवश्य प्रश्न
ඇරිස්ටෝටල් මේ ප්‍රශ්නයට අදාළ උත්තරේ දෙනවා. එතකොට මට හොඳට මතකයි මම මේ හතවස්රේ ඉගෙන ගන්නකොට අපේ පන්ති භාර ගුරුතුමිය අපිට ඉගැන්වුවේ සමාජාධ්‍යය කියලා විෂය. කවදාවත් එහෙම නෝට් එකක් දෙන්නේ නැහැ. එතමිය ප්‍රශ්න දෙනවා ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. එතන මුළු නෝට් එකම අන්තිමට බලනකොට ප්‍රශ්න උත්තර ප්‍රශ්න උත්තර ප්‍රශ්න පේපර් එකක්. මුළු අභ්‍යාස පොතම පේපර් එකක්. මේ ක්‍රමය මට තේරුණා ඒ කාලෙම අතිශය වැදගත් ක්‍රමයක් යමක් ප්ලේසියෙන් මතක තියාගන්න. මේක හරි පහසුයි ඒ ස්ට්‍රක්චර් ක්‍රමය හරි ඉක්මනට මතකයට යන්න. එතකොට සාමාන්‍ය නෝට් එකක් පාඩම් කරනවා වගේ වඩා පහසු වේගවත් සහ කාර්යක්ෂම විදිහට අපිට පාඩමක් මතක තියාගන්න පුළුවන් ප්‍රශ්නෝත්තර විදිහට යමක් ගත්තොත්. ඉතින් මම තොසේ මම ධර්මදේශකයෙක් වුණාට පස්සේ මම තේරුම් ගත්තා කාට හරි යමක් අවබෝධ කරගන්න නම් ලේසිම ක්‍රමේ තමයි ප්‍රශ්නෝත්තර ක්‍රමයට එක කරන එක. ප්‍රශ්නයක් එන්න ඕනේ ඒ ප්‍රශ්නයට අදාළ උත්තරයක් දෙන්න ඕන. නමුත් අවාසනාවක් කියන්නේ අපේ බහුතරයක් දෙන මේ ප්‍රශ්නෝත්තර ක්‍රමෙන් හරියටම දන්නේ නැහැ. ඒ නිසා මේ දේශනාවට ඌර්විකාවක් විදියට මම හිතුවා පොඩි පාඩමක් කියලා දෙන්න. තව මේ මීට අවුරුද්දකට කලින් මම මෙතනට ආවම මම එදා මරණයක් වෙච්ච වෙලාවක අපේ මිනිස්සුන්ගේ අපි හැමෝම ඉන්නේ කම්පණියේ ඉන්නේ. ඒ කම්පණියේ තියෙන වෙලාවේ කම්පණියට අදාළ මාතෘකාවක් කවදාවත් කතා කරන්න හොඳ නැහැ. ඒ මරණය ගැන මම කතා කරන්න හොඳ නැහැ. මොකද එතකොට ඒ කම්පණිය තවත් වැඩි වෙනවා. ඒක පශ්චාත්තාපයක් වඩපත් වෙලා ඒක සංසිඳෙන්නේ නැහැ. නමුත් දැන් අවුරුද්දක් ගියාට පස්සේ අපිට පුළුවන් ඒ කම්පණියට ලක් වෙලා කතා කරන්න. මරණානුස්සතිය ගැන කතා කරන්න. මරණය ගැන කතා කරන්න. ගෞතම බුද්ධ දේශනාවේ මරණ සතිය පිළිබඳ සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ වගේම සතිපට්ඨානයට අදාළව මරණානුස්සතිය පිළිබඳව වෙනම භාවනාවේ වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් මම මේ මරණානුස්සතිය ගැන අද මේ කතා කරන්නේ මේ ඔයගොල්ලෝ කතා කරන භෞතික මරණය විතරක්ම නෙමෙයි. ඇත්තටම ගත්තම අපිට මරණය ගැන කතා කරනකොට අපිට හිතෙන්නේ මේ ඉපදිච්ච මිනිස්සු මැරිලා යනවා. ඒක අපි ආදරය කරන අය වෙන්න පුළුවන්. අපේ ඥාතීන් අසල්වැසියෝ වෙන්න පුළුවන්. අපේ හතුරු වෙන්න පුළුවන්. මිනිස්සුෝ වෙන්න පුළුවන්. සත්වයෙක් වෙන්න පුළුවන්. ජීවියෙක් ඕනෑම ජීවියෙක් ඉපදෙනවා ජීවත් වෙනවා මරණයටපත් එතකොට ඒ ජීවියා හා අපි බැඳුනොත් ඒ පුද්ගලයා හා අපි බැඳුනොත් ඒ පුද්ගලයාගේ මරණය අපිට ශෝකය කියලා දෙනවා. මම ඔයාලට ලස්සන කතාවක් කියලා දෙන්න. මේක කතාවක් නෙමෙයි මගේ මේ ජීවන අත්දැකීමක්. මට පොඩි කාලේ ඉඳන් ලොකු බයක් තිබුණා. ඒ තමයි මම මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරේ. මට ලොකු බයක් තිබුණා මේගොල්ලෝ මැරෙන දවස මට දරාගන්න බැරි වෙයි කියලා. මේගොල්ලෝ මැරෙන දවස මට දරාගන්න බැරි වෙයි. මෙච්චරට අපේ පවුල බැඳිලා තිබුණේ. ඒතර මමයි මගේ සහෝදරයයි අම්මයි තාත්තයි තමයි පවුලේ හිටියේ. එතකොට මම මේ එතකොට මම නිකන් හරි පොඩි මන්තිවල ශිෂ්‍යත්වය කරලා වගේ අවහය වසර මේ වගේ ශ්‍රේණිවල මම කල්පනා කරා මේකට මට විකල්පයක් නැද්ද මේ බය නැති කරගන්න. එතකොට මේ වෙනකොට අපේ ගෙදර මරණ දෙකක් පවත්වලා තිබුණා. එක මරණයක් වාගේ තමයි අපේ අම්මගේ තාත්තා. එයා මැරුනේ අපේ ගෙදරමයි. කැන්සර් එකක් හැදලා මැරුනේ අපේ ගෙදරමයි. එතකොට මේ මිනිහා දැම්පත් කරලා තිබුණ හැටි මට මතකයි අපේ මැදසාලේ. ඒ ආකාරයට යම්කිසි ආකෘතියකට යම්කිසි පැත්තකට මිනිහ තැම්පත් කළේ සියලු කටයුතු කළා ඉවර වුණා. මට ඒ හොඳ චිත්‍රයක් විදියට මගේ මතකේ තිබුණා. ඒක සිද්ධ වුණේ මම නිකන් දෙක වසරේ හරි තුන වසරේ හරි ඉන්නකොට. මම හිතුවා
මට දැන් අපේ අම්මයි තාත්තගේ මරණේ එකපාර දෙනුනොත් නේ මට ෂොක් එකක් වෙන්නේ මම මේ මරණය කල්පියා දකින්න ඕනේ කියලා ඉතින් මම හැමදාම මගේ මනසේ මතක් වෙන හැම වෙලෙම දැන් අර සීයාගේ නිය කියලා තිබුණ ආකෘතිය තිබුණේ ඒ ආකෘතිය දැන් මම දන්නවා මේ පියනේරලා මේ බෙල්ටි සීයා මෙහෙම ඉන්න එක පැත්තකට මේ අර එම්බාම් කරපු මිනිය මම කරන්නේ මනසින් ඒ සීයාගේ මිනිය අයින් කරලා අපේ අම්මාවයි තාත්තාවයි රිප්ලේස් කරා සමම මනසින් බලනවා මේගොල්ලෝ මෙරිලා ඉන්නවා මගේ ගේ ඇතුලේ මම මිනිය තියන් ඉන්නවා මම කොහොමද රියැක්ට් කරන්නේ මේක මම සෑහෙන කාලයක් කරා ඒකෙන් එන්න ලෙමෝපියන්ගේ මගේ අතර තිබුණ බන්ධනය එන්න බන්ධන ශක්තිය ෂෙයර් වෙලා ගියා ඉතින් මට යම් කිසි අවස්ථාවක් තියුණා මට දැන්නම් ලොකු ෂොක් එකක් දැනෙන එකක් නැහැ මේගොල්ලෝ මරුණට කියලා ඇයි මම පුහුණු කරලා තිබුණා මේ නොදැනුවත්ව මම මේ පුහුණු කරලා තියෙන්නේ අර මරණානුස්සතියේ කියන ස්වභාවය මරණානුස්සතියේ එක කොටසක් හැබැයි මේ මරණ සතිය වඩන මට එක දෙයක් අමතකයි මොකක්ද අමතකයි අන්න ඒක අමතක වුණා මගේ සහෝදරයා වෙන්න මිනි පෙට්ටිය තියලා බලන්න අමතක වුණා සබාතනම් මට මොකද කරේ අම්මවයි තාත්තවයි තාම ජීවත් කරලා මීට අවුරුදු 10කට කලින් මගේ සහෝදරයා මරලා දැම්මා එයත් එක්ක තිබුණු මගේ බන්ධන ශක්තිය ෂේ වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවත් ඇති මම කොච්චර කම්පණයකට ලක් වුණාද කියලා මාස 3ක් විතර අතිශය දීර්ඝ කාලයක් ලොකු කම්පණයක මම ජීවත් වුණා. සුළුපටු කම්පණයක් නෙමෙයි මේක. ඒකට එකම හේතුව උනේ මම අර අම්මටයි තාත්තටයි කරපු ප්‍රැක්ටිස් එක මට බැරි වුණා මගේ සහෝදරයා වෙනුවෙන් කරන්න. හැබැයි මේ සබාධමට පණ තියෙනවා. මේ ජීවිතයේ අපාර්ථයේ තේරුම් ගන්න ඉන්න මිනිස්සෙක්ට පුහුණු වෙලා පුරුදු වෙලා දුක තුනී කරන්න යයි ඉඩ දෙන්නේ නැහැ. ඒ පුහුණු වෙලා පුරුදු වෙලා දුක තුනී කරලා සත්‍ය අවබෝධය කරන්න බෑ කවදාවත්. ඒක අහම්බයක් වෙනවා. අපි පුහුණු වෙන දේ කවදාවත් අපේ ටෙස්ට් পেපර් එකට සත්‍ය ගවේෂණයේදී ලැබෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඉස්කෝලේ විභාගයක්, විශ්ව විද්‍යාල විභාගයක්, ඕනෑම විභාගයකදී පුරුදු වෙලා පුහුණු වෙලා පාස් পেපර් කරලා විභාගෙට ගියාම ඒ ප්‍රශ්න හා සමානව තමයි එන්නේ. හොඳ ප්‍රතිඵල එනවා. එහෙම තමයි අනුසෝතගාමී මාර්ගයේ විභාග දෙන්නේ. මේ සසර යන මාර්ගයේ විභාග දෙන්නේ එහෙමයි. අපි පුරුදු පුහුණු කරපු දේවල් වලින්ම ඒ ප්‍රශ්න හම්බ වෙයි. හැබැයි පටිසෝතගාමී මාර්ගයේ මේ සසර අවසන් කරන මාර්ගයේ හරි අමුතු දෙයක් අපි පුරුදු පුහුණු කරන කිසිම දෙයකින් විභාගයට එන්නේ නැහැ. අපි නුපුහුණු කරපු දේම තමයි විභාගයට දෙන්නේ. ඉතින් ඔය කතාවම තේරුම් ගන්න මට ගොඩක් ඔකම විශ්ලේෂණය කරේ ඔය හා සමාන සිද්ධියක් වෙලා තියෙනවා. තවත් මේ පහුගිය සියවසේ හිටපු හරි අද්විතීය දාර්ශනිකයෙක්ට ඔහුගේ අහලා ඇති ජේ ක්‍රිෂ්ණමූර්ති කියන චරිතය. ක්‍රිෂ්ණමූර්ති කියන්නේ ඉතාමත් බුද්ධිමත් ඒ වගේම හරිම දාර්ශනික අදහස් තිබුණු මිනිස්සේ ලෝකෙම පිළිගන්න මිනිස්සේ අද අහලා නැත්තම් මේ දේශනේ වුණාට පස්සේ Google කරලා ක්‍රිෂ්ණමූර්තිගේ දේශන අහලා බලන්න ඕන මනස කැළැම්බෙමයි ඉතල විමුක්තිකාමී අදහස් තිබුණු මිනිස්සේ මේ ක්‍රිෂ්ණමූර්තිටත් ඉඳලා දිනන සහෝදරයෙක් අවුරුදු 23ක් වගේ වෙනකොට මේ සහෝදරයා මිය යනවා අවුරුදු 23ේදී මේ සහෝදරයා මිය ගියාම ක්‍රිෂ්ණමූර්ති අර මම පත් වුණා වගේ මහ විශාල දැඩි කම්පණයකට පත් වුණා කියලා එයා කියනවා. කොච්චර කම්පණයකට පත් වුණාද කියනවා ක්‍රිෂ්ණමූර්තිට තමන්ගේ නිය උතුර දකුණ පැටලිලා තමන් මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. හරි. ඉතින් ක්‍රිෂ්ණමූර්ති ওই විදිහට මහා ශෝකයෙන් කම්පණයෙන් ජීවත් වෙනකොට ක්‍රිෂ්ණමූර්තිට ආරච්චි වෙනවා මාස කීපයකට පස්සේ ක්‍රිෂ්ණමූර්ති ජීවත් වෙන ගමේම එයාගේ අයියාගේ වයසෙම කියන්නේ අවුරුදු 23ේ වයසෙම තවත් තරුණේ ගමේ මැරෙනවා. ඒ අයියා
මරණයට පත් වෙච්ච හේතුවෙන්ම ඒ රෝගයෙන්ම මරණයට පත් වෙනවා. ඉතින් ක්‍රිෂ්ණමූර්ති මොකද කරන්නේ? මෙහරි බුද්ධිමත් මිනිස්සේ. දැන් මේ මිනිය ගෙනියනවා Hindu ක්‍රමයට මොකක් හරි ආධිකාවක් කියාගෙන ඒ ගෙනියනකොට ක්‍රිෂ්ණමූර්ති ඒ මල ගෙදරත් ඒ මිනිය පිටිපස්සෙන් යනවා. දැන් ක්‍රිෂ්ණමූර්තිට පේනවා මේ පවුලේ මිනිස්සු හඬා වැළපෙනවා කෑ ගහනවා එක එක විලාප තියෙනවා. නමුත් ක්‍රිෂ්ණමූර්ති අඬන්නේ නැහැ. ක්‍රිෂ්ණමූර්ති විලාප තියන්නේ නැහැ. දැන් ක්‍රිෂ්ණමූර්ති කල්පනා කරා මේ මගේ අයියාගේ වයසමයි 23. ඒ වගේම තරුණෙක් එකම රෝගයෙන් මැරිලා තියෙනවා. නමුත් මගේ අයියා අවුරුදු 23 දී ඒ රෝගියෙම මැරිලා මෙහියගෙන යද්දි මම මෙතන විලාප තියලා අඬන තමයි ගියේ. නමුත් ඒහා සංසිද්ධියම මෙතන සිද්ධ වෙද්දී මට කඳුලක්වත් දෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? මොකද්ද හේතුව? අපි මැරුණයි කියලා හැම එකටම අඬන්නේ නැහැ. අන්න ඒකයි හේතුව. අපි මැරුණයි කියලා අඬන්නේ තෝරාගත්ත කොටසකට විතරයි. ඒ අපි තෝරාගෙන ආදරය කරපු කොටසට විතරයි. මේ ලෝකේ බිලියන 6ක් ඉන්නවා නම් මේ බිලියන 6ම මලයි කියලත් අපිට කිසි කඳුලක් ඉන්නේ නැහැ. ඔය බිලියන 6න් එකෙක් දෙන්නේ අපි අපේ කරගෙන ඉන්නවා. මගේ කරගෙන ඉන්නවා. තණ්හාවෙන් බැඳිලා ඉන්නවා. ඒ මගේ කරගත්ත බැඳිච්ච ඒ දෙතුන් දෙනා මලොත් විතරයි අපි අඬන්නේ. ඒ ක්‍රිෂ්ණමූර්ති තේරුම් ගත්ත එක තමයි. නැත්තම් ඉතින් අද දවසේ එහෙම නැත්නම් මේ මහාලිංග මහත්තයා මැරිච්ච දවසේ මේ ලංකාවේ කී දහම් මැරෙන්නේ නැද්ද? අද දවසේ කී දහම් මැරුණා කියලා න්ියුස් වල යනවද? අපි අඬනවද? නැහැ. නමුත් අප පියල්ලකින් හරි මනසින් අල්ලගත්ත මිනිස්සෙක් ඉන්නවා නම් අන්න එයා මරොත් අපිට කම්පනයක් ඇති වෙනවා. ඇති වෙනවද නැද්ද? දෝක තමයි මරණානුස්සතිය. බෞද්ධින් ඉහළටම පොඩ්ඩක් නවකම ගෙනියනවා. මේ ලෝකේ මැරෙන්නේ මිනිස්සු සත්තු ජීවීන් විතරක් නෙමෙයි. මේ ලෝකේ තවත් දේවල් මැරෙනවා. ඒ මොනවද? මේ ලෝකේ අපි විසින් හදාගන්න හැම මානසික චිත්‍රයක්ම මැරෙනවා. මම මහා දක්ෂ ගායිකාවක්. මම මහා දක්ෂ නිරූපණ ශිල්පිනියක්, ශිල්පියෙක්. මම මහා දක්ෂ ධර්මදේශකේ. මම අහවල් ඩිග්‍රිය තියෙන මිනිස්සේ. මම හරිම චරිතවත්, සිල්වත්, ගුණවත් කෙනෙක්. අපි හදාගෙන නැද්ද ඔය වගේ දේවල්? නැද්ද? අපි හරි සිල්වත්, මම හරි උගතා, මම හරි జగතා, ඔබ අපි ඔළුවෙන් හදාගත්ත දේවල්. ඕවත් ශරීරයෙන් මැරෙලා යනවා. මහා සිල්වත් මිනිස්සෙක් ඊළඟ දවසේ ටීවී එකේ යන්න පුළුවන් අන්න ලීක් වෙලා වීඩියෝ එකක්. කෝල් එක ලීක් වෙලා ඉවරයිනේ, රෙද්ද ඉවරයි, සායම ඉවරයි, ඔක්කොම ඉවරයි. හදාගත්ත මානසික සංකල්පය එහෙම පිටින්ම මරණයටපත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට පරිස්සම් වෙන්න. මැරෙන්නේ ළඟ ඉන්න ආදරය කරන මනුස්සයෙක් විතරක් නෙමෙයි. මැරෙන්නේ ළඟ ඉන්න ඇතිදැටි කරන සුරතලා විතරක් නෙමෙයි. ඕගොල්ලෝ මනසින් හිතාගෙන, ඕගොල්ලෝ ගැන හදාගෙන ඉන්න, මේ ලෝකය ගැන හදාගෙන ඉන්න සෑම මානසික චිත්‍රයක්ම ඕනෑම මොහොතක මැරිලා යන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ කවදා හරි මරණානුස්සතිය වඩනවා නම් මතක තියාගන්න, ඕගොල්ලෝ මේ මොහොතේ ඕගොල්ලන්ගේ මනසින් හදන සිතුවිල්ල ඊළඟ මොහොතේ මැරිලා යන. මං ගැන ඕගොල්ලෝ මේ ආපු අදහසක් ඇතිනේ මෙතනදී. මං ආපු ගමන් කිසිම සංවරයක් නැහැ ඉතින් මගේ. එතකොට මේ දේශනේ දැන් පවත්වනු කොට ඇතිනේ මං අර හාමුදුරු කෙනෙක් කියන. ඒ ඔක්කොම ඕගොල්ලෝ මනසින් හදාගත්ත මනස්ගාත. ඒ හැම මනස්ගාතයකම ස්වභාවයක් තමයි ඒව ඇති වුණා වගේම, ඒව පැවතුණා වගේම ඊළඟ මොහොතේදී ඒව නැති වෙලා යනවා. ඒ නිසා ඔය ඔළුවෙන් හදාගන්න කිසිම මනස්ගාතයක්, මම ඒවට කියන්නේ මනස්ගාත කියලා, මේ ලෝකෙ ගැන, මේ අද දවස ගැන, තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ පවුල ගැන,
අලුත බැලුම ජෝඩු තමන්ගේ මිනිහා ගෑණි ගැන හදන් ඉන්න සංකල්ප තියෙන්නේ මනස්ගත තියෙන්නේ ඒවා ඇති වුණා වගේම මේ වෙලේ පවතිනවා වගේම හෙට නැති වෙලා යනවා ඒ නිසා මරණානුස්සතියට බඳුන් වෙන්නේ මරණයට බඳුන් වෙන්නේ මේ කුරු ශරීරය විතරක් किसीम रूप धर्म आई नोवन किसीम शरीर नति नाम धर्म को हेम मानसिक चित्र हेम संकल्प हेम सित एक अवबोध कर मनुष्य ये मानसिक संकल्प हडाणे वेलपे खंपाट पत्ते මේ වෙනකන් හිතන් ඉන්නවා මගේ මිනිස්සයා හරි හොඳ මිනිස්සේ එහෙම නැත්නම් මගේ මේ වයිෆ් හරි හොඳ කෙනෙක් අදන් ඉන්නවා අනිවාර්යෙන් අදන් ඉන්න හැමදේම ස්වභාවය තමයි මරණයටපත් වෙනවා අදන් ඉන්නේ විනාශ වෙලා යනවා ඒක එහෙම විනාශ වෙන්නේ නැහැ මරණයටපත් වෙන්නේ නැහැ මම මේ හිතන් ඉන්න අදහස 100ට 100ක් හරි කියලා හිතන් හිටියොත් එයා අනිවාර්යෙන්ම ඒ සංකල්පය කඩා වැටිච්ච දවසට ඔළුවේ පස් කරනවා मिनीसुतर प्रश्न मनोगहन मनोगहन मुखरी अरमुना
චර ලස්සන ඇඳුමක්ද අපි ෂෝක් 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 කියන විනාඩි 5ක් ඕන 10ක් ඕන සමහර වෙන් ඉන්නවා මනෝ ගහනොත් පැය ගණන් සමහර මනෝ පාරවල් නම් එච්චර දුර යන්නේ නැහැ විනාඩි 5යි 10යි හරි ඔය මොන හරි ජරාවක් ගැහුවොත් එහෙම ඕන නම් පුළුවන් ට්‍රිප් එක වගේ යන්න පැය ගන්න හරි ඊට පස්සේ අර වැඩියෙන්ම බැඳිලා ඉන්න එකක් මතක් වුණොත් දිගටම ගන්න පොඩ්ඩක් තියන් ලාවට නිකන් බැඳලා ඉන්න එක කරනවා එච්චර දුර යන්නේ නැහැ. දැන් මොකක් හරි අරමුණක් එනවා. ඒක විනාඩි 5ක් විතර මනෝ ගැහුවා කියන්නේ. ඒක ඇතුළේ කල්පනා ලෝකයක් ගොඩනගාගෙන ඒකත් එක්ක ගත කරා කියන්නේ. ඒක තමයි භවය කියන්නේ. බුදුදහමේ භවය කියන්නේ ඒක. ඒ පොඩි කාලෙට තමයි භවය කියන්නේ. ඒතර පුනර්භවය කියන්නේ. ඒ භවය අවසන් වෙලා ඊළඟ අරමුණ අරගෙන ඊළඟ එකේ ගත කරනවා. ඒක තමයි පුනර්භවය. ඒක තමයි ඊළඟ භවය. ඒකත් ගත කරන ටික කාල වෙලාවකින් පස්සේ ඒකත් මරණයටපත් වෙලා ඊළඟ අරමුණ අරගෙන ඒකේ ගත කරනවා ඒ තමයි ඊළඟ තමයි බුදුදහමේ කතා කරන්නේ පුනරුත්පත්තියක් නෙමෙයි පුනර්භවයක් කියන්නේ ඔන්න ඕක තමයි බුදුදහමේ පුනර්භවය කියන්නේ බුදුදහමේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නැති කරන්නේ පුනර්භවය ඒ ලෝකෙන් ලෝකෙට යන ඒකයි නැති කරනවා එයා ඒ පුනර්භවයෙන් තමයි නිදහස් වෙන්නේ තිකරනනේ මේක නිදහස් වෙන. ඒ මානසික ලෝකෙන් ඇලෙමින් ගැටෙමින් මධ්‍යස්ත වෙමින් ඇලෙමින් ගැටෙමින් මධ්‍යස්ත වෙමින් ඒ ගියේකට තමයි සසර කියන්නේ. තේරුණා? හැබැයි දැන් මම මොකද කියන්නේ? මැරෙන්නේ මිනිස්සුයි සත්තුයි විතරයි. ඔබ තේරුම් ගත්ත මිනිස්සේ අර ඇලෙමින් ගැටෙමින් හැදෙන චිත්ත ධාරාව දිහා අර උඩින් නම් බලන් ඉන්න උස්සෙක් වගේ බලන්නේ. එයා තමයි විමුක්තිය ලබන්නේ. එයා ඒ ඇලෙමින් ගැටෙමින් යන ධාරාවට අහුවෙලා ගඟට ගල අහුවෙලා යන්නේ නැහැ. එයා ඒ ගඟෙන් එගොඩ වෙලා උඩින් නම් අර මේ තට්ටු ගාන උඩ බිල්ඩින් එකේ නම් පාරේ යන මිනිස්සු දිහා බලන් ඉන්නා වගේ අර ගිනි පෙට්ටි යන කාර් වගේ කුංචි කූඹි වගේ මිනිස්සු යන දිහා බලන් ඉන්නෝ වගේ උඩ ඉඳන් පල්ලෙහා බලන්න. අර ඇලිමින් ගැටෙමින් යන ලෝකේ එයාගේ පාඩුයි ගලක් යනවා. අර යන නිදහස් වෙලා උඩ ඉඳන් බලන්න. මරණානුස්සතිය තේරුම් ගත්ත කෙනෙක් එහෙම උඩ ඉඳන් ඒක දිහා බලනවා. ඒක තේරුම් නැති කෙනෙක් ඒ කියන්නේ මැරෙන්නේ මිනිස්සුයි සත්තුයි විතරක් නෙමෙයි කියලා තේරුම් ගත්තේ නැති කෙනේ අර බව ගමනේ ඒකේ ඇලෙමින් ගැටෙමින් රෝල් වෙවි ඇඹරි ඇඹරි තැලි තැලි hina වෙවි රෝල් වෙවි යනවා අපේ තාමනේ මේ අපි වරණහම ඉවර කරනවා දැන් නේද දැන් තමයි කරන්න බැරි ඒක වාඩ තියෙන සාක්ෂිය වාඩ තියෙන විශ්වාසය මොකක්ද ඔහෙන් මේක නතර වෙයිද? ඒක කියන්න බෑ. ඒක කියන්න බෑ. තේරුණා? හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න කාලය තුල යම් කිසි කෙනෙක් මේ චින්තන ධාරාව මෙහෙම පෙරලි ගමන් කරන අතර යම් කිසි කෙනෙක්ට මෙතනින් විමුක්තිය ලැබලා උඩට ගිහිල්ලා මේක ගලන ගඟ දිහා බලන් ඉන්න පුළුවන්කම ලැබුණොත් ඒ මනුස්සයාට අර කය මරණයට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක ගැන කිසි වැදගත් කමක් නැහැ. මොකද එයා දැම්ම විමුක්තිය ලැබලා ඉවරයි. එයා දැම්ම මැරිලා ඉවරයි. එයා දැම්ම සසර ගමන කෙලවර කරලා ඉවරයි. එයා දැනුත් විමුක්ති සුවේ භුක්ති විඳිනවා. ඉතින් මරණයට පස්සේ එයාට හිටියත් එකයි නැතත් එකයි. එහෙනම් ඉතින් මොකද්ද අපි එකට කරන්නේ? බලන් ඉන්න උදේ ඉඳන් හවස් වෙනකන් බව කීයක් පවුගරගෙන ආවද ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඕගොල්ලෝ හිටපු භවයේ තිබුණ දුකයි අද බලන්න මතක් කරත් ඒ දුක ගන්න බෑනේ හරි මෝඩ විදිහට ඒ දුක් වෙවි ඉඳලා තියෙන්නේ නේද ඒක සිද්ධිය නෙමෙයි ඊට වඩා බරපතල සිද්ධියක් බලන ජීවිතේ මතක් කරලා බලන හොඳටම අඬපු දවස දැන් මම මගේ ජීවිතේ හොඳටම කම්පණයටපත් වෙච්ච දවස කිව්වා වගේ ඕගොල්ලන්ගේ ජීවිතෙත් ඇදින්නේ මේ තාක් හොඳටම කම්පණය වෙච්ච දවසක් නැද්ද? ඔය මිස්ටර් ඇන්ද එහෙම එක. තේරුණා? මොකක් දවස්?
දැන් ඒක මතක් කරගන්න. එදා අඬපු හැටි මතකද? කම්පණයට පත් වෙච්ච හැටි මතකද? අසනීප වෙච්ච දවසේ හොඳටම කම්පණය වුණා. දැන් ඒ අසනීප වෙච්ච සිද්ධිය මතක් කරගන්න. දැන් ඒ වගේම කම්පණය වෙන්න පුළුවන්. එම් වෙන්න බෑ. එම් වෙන්න බෑ. හැබැයි ඒ වෙනකම් මේ වෙනකම් තව කොච්චර ලෝක පෙරලි පෙරලි ආවද? එදත් අපි අර උඩින් නම් බලන් හිටියා නම් ඒ දිහා එදත් කම්පණය වෙන්නේ. ඒ යන සයිකල් එකෙන් මිදිලා නිකන් බාහිර පාර්ශවයක් CCTV කැමරා එකක් වගේ බලන් හිටියා නම් දැනටත් පුළුවන්. දැනටත් පුළුවන් ඒ වගේ බලන් ඉන්න. මෙතන තමයි සිහිය කියන්නේ. සිහිය කියන්නේ ඒක. සිහිය පිහිටවනවා කියන්නේ ඒක. අපිට දැනටත් බලන් ඉන්න පුළුවන් උදේ ඉඳන් හවස වෙනකම් අපි කරපු නාට ගන්න. නෑ කිසිම එකක් අයින් කරන්න. මම කියන්නේ බලන් ඉන්න කියලා. අයින් කරන්න බෑ. අයින් කරන්න නෑ. මේක ස්වභාව මේක ඇවිල්ලා ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධියක් මේ සිද්ධ වෙන්නේ. අපි බොරුවට ඒ ස්වභාවික යන ගඟත් එක්ක එකතු වෙලා අපි නාඩගම නැටුවේ. ඒක ස්වභාවික සංසිද්ධියක් හින්දා තමයි අද අපිට ඒව පසු විපරම් කරනකොට නිකන් අපිට විහිළුවක් වගේ දැනෙන්නේ. නමුත් එදාට එදා ඒක සිද්ධ වෙද්දී අපිට ඒක විහිළුවක් නෙමෙයි. අපිට ඒක ඇත්තක්. නමුත් අද අපි දන්නවා ඒක බොරුවක් කියලා. සිද්ධ වෙච්ච සිද්ධිය. මොකද ඒ සිද්ධ වෙච්ච එක ඇත්තක් නම් ඒ සිද්ධිය අදගත්තත් අපි මේ විදිහටම කම්පණයටපත් වෙනවා. අපි ඒ අපේව ජීවිතේ කම්පණයටපත් කරච්ච කවුරු හරි මැරිච්ච මොහොත එයා මැරුණා කියලා අපි පිළිගන්න සූදානම් නැහැ. ඒ සංකල්පය මිය ගියා කියලා අපි ඒ වෙලේ පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසායි අපි අඬන්නේ. සංකල්පය මිය ගිය හින්දා නෙමෙයි. තාත්තා මිය ගිය හින්දා නෙමෙයි. තාත්තා මිය ගිය බව පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසායි අඬන්නේ. අවුරුද්දකට පස්සේ ඇයි අපි අඬන්නේ නැත්තේ? අපි දැන් පිළි අරන් යන්නේ කිහිල්ලයි කියන. ඒක මැරිච්ච වෙලෙම පිළිගත්තා නම් ඉවරයි. එහෙනම් අද අවුරුද්දකට පස්සේ වගේ තමයි මැරිච්චට පස්සේ. අපි පිළිගන්න සූදානම් නැහැ. අපි හිතන් ඉන්නවා මැරෙන්නේ නැහැ කියලා. දැන් ওই මිනිස්සු කියන්නේ හරි ඝන අවස්ථාවක්. ඊට වඩා සියුම් අවස්ථාවක් තමයි අපි ඔළුවෙන් හදාගත්ත එක එක චිත්‍ර. මෙයා මෙහෙම වෙන්න ඕනේ, මම මෙහෙම වෙන්න ඕනේ, මම මෙහෙම කෙනෙක්. ඒවත් මැරෙනවා. ඒක තමයි මම කලින් කිව්වේ. අපි ඒකටත් එන්න. අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි ගැන හිතන් ඉන්න හැම සංකල්පයක්ම මැරිලා යනවා. ඒ මැරෙන වෙලාවේ අපි පිළිගත්තා නම් හරි ඉවරයි තමයි කියලා. එතනින් එහාට කම්පණයක් නැහැ. ඉලිගන් නැති තාක්කල් අපි ඒකත් එක්ක දුක් වෙනවා. දැන් මේමනේ අපි කොච්චර හොඳට ලස්සට ජීවිතේ ගත කරලා ගොම් වැඩ වෙන්නේ නැද්ද අපි අතින්? වෙනවා. අපි හිතලත් කරනවා සමහර ලාට නොහිතත් සිද්ධ වෙනවා. වෙනවා. උනාට පස්සේ මොකද වෙන්නේ? මහා පසුතැවිල්ලක් ඔළුවේ. අයියෝ මොකද්ද මං ඒ කරගත්තේ? මොකද්ද මං ඒ කරගත්තේ? පිළිගන්න සූදානම් නැහැ මං ගොම් වැඩක් කරා. අවදානි දවසකට පිළිගත් දවසට මම ඒක කරා ඒක වුණා කියලා. පිළිගත් දවසට තමයි ඒ පශ්චාත්තාපය අවසන් වෙන්නේ. පිළිගත් නැති තාක්කල් අපේ මනස අපිව පීඩණයට ලක් කරනවා. පීඩණයට ලක් කරනවා. මේ පීඩණය මම කිව්වේ කොහෙන් නතර වෙයි දන්නේ නැහැ. ඒක සමාන සීලවි නසා ගැනීමකින් කෙලවර වෙන්න පුළුවන්. ඒ වගේ තව ප්‍රශ්න මන්දරේ කරන ප්‍රශ්න අහන්න. අරගලේ නම් ඉවරයි නේ. එදා මොකද හිතුවේ? වෙන එකක් නැහැ කියලානේ. අපි ඒක කතා නොකරමු. කවදාවත් අපි මේ ලෝකේ හිතන දේ ඒ ආකාරයටම සිද්ධ වෙන්නේ නැහැ.
අපි හිතන දේ වෙනවා නමුත් ඒ අපි හිතපු විදිහටම සිද්ධ වෙන්නේ නැහැ අපි ඔළුවෙන් හදාගන්නේ මේක මේ විදිහටයි සිද්ධ වෙන්න ඕනේ කියලා ඒහා ආසන්න දෙයක් සිද්ධ වෙන්න පුළුවන් නමුත් හිතපු විදිහටම සිද්ධ වෙන්නේ නැහැ ඒකනේ මේ දැන් හිර වෙලා තියෙන්නේ දැන් නිකන් අර මොකද්ද ඇටි කියලා ගහපු ගුඩෝ ටිකක් වගේ කවුරුත් නොහිතපු දෙයක් ඊට පස්සේ සිද්ධ වුණා අන්න එහෙම තමයි අපිට පුළුවන් අපි අපි අපේ ජීවිතේ අපි ප්ලෑන් එකක් ගහනවා කියන්නේ අපි ඔළුවෙන් තමයි චිත්‍රය මවා ගන්න යා මේක තමයි අපිට අවශ්‍ය රිසල්ට් එක කියලා. අපි ඔළුවෙන් චිත්‍ර මවා ගන්න මේක තමයි අපිට අවශ්‍ය රිසල්ට් එක කියලා. අපි බලාපොරොත්තු වෙන මේ වගේ ප්‍රතිඵලයක් කියලා. නමුත් අන්තිමට වැඩේ කරලා ඉවරනාට පස්සේ බලනකොට ප්‍රතිඵලය සමහර විට අපි හිතපු එකමත් නෙමෙයි. එහෙම නැත්නම් අපි හිතපු එකට ආසන්න එකක් ලැබිලා නමුත් 100%ක් අපි හිතපු එක නෙමෙයි. ඒකේ වෙනත් ප්‍රශ්නක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? අපි මනසින් හදපු චිත්‍රය ඒ විදිහටම ඇයි සිද්ධ නොවෙන්නේ? ඇයි? කවුරුහරි දන්න කෙනෙක් උත්තරයක් දෙන්න ඇයි එහෙම නොවෙන්නේ කියලා? දන්නේ නැහැ. ඒක සිද්ධ නොවෙන්නේ මෙන්න මේ නිසා. දැන් මට අවුරුද්දකට පස්සේ මම මොකද්ද කරන්න කියලා ගැන මම හිතන්නකො ලොකු ප්ලෑනක් තියෙන අවුරුද්දකට පස්සේ ලොකු ගේමක් ගහලා මම මෙහෙම වෙන්න ඕනේ. හොඳ බිස්නස් කාර හාමුදුරු කෙනෙක් වෙන්න ඕනේ V8 එකක් තියෙන්න ඕනේ මෙහෙම මාලිගාවක් වගේ පන්සලක් තියෙන්න ඕනේ හිතන්න කොහෙම තියෙනවා කියලා මගේ ප්ලෑන දැන් මම මවාගෙන තියෙන්නේ V8 එක මවාගෙන තියෙනවා මේ බෙන්ස් එක මවාගෙන තියෙනවා ඉරාජ් එක වීඩියෝ එකක් කරනවා මවාගෙන ඔක්කොම මවාගෙන තියෙන්නේ හරි ඊට පස්සේ සාකස ඊට පස්සේ දැන් මම මවාගෙන තියෙන්නේ අවුරුද්දකට ගිහිල්ලා පස්සේ බලනකොට ඒක එහෙමම නැහැ. ඇයි? අවුරුද්දකට පස්සේ මට වෙන්න ඕන දේවල් මං මැව්වේ කවද්ද? අද. අද මැව්වේ මම මොන ඩේටා අරගෙනද? මේ වෙලාවේ මගේ ඔළුවේ තියෙන ඩේටා අරගෙන. එහෙම මිසක් අවුරුද්දකට පස්සේ තියෙන ඩේටා අරගෙන නෙමෙයි. ප්‍රතිඵලය හැදෙන්නේ අවුරුද්දකට පස්සේ තියෙන ඩේටාත් එක්ක. හැබැයි දැන් මං චිත්‍රය මවන්නේ මං ගාව දැන් තියෙන පාට පැන්සල් එක. අවුරුද්දකට පස්සේ තියෙන පාට පැන්සල් එක නෙමෙයි. මං ගාව දැනට තියෙන පාට ටිකක් එක්ක තමයි මම චිත්‍රෙ අඳින්නේ. මගේ දැන් පාට පෙට්ටියේ තියෙන රතු පාටයි කොළ පාටයි විතරයි නම් මගේ අවුරුද්දකට පස්සේ චිත්‍රෙ මම සම්පූර්ණයෙන්ම අඳින්නේ රතු පාටෙමයි පොඩි පාටෙමයි. දැන් අවුරුද්දකට පස්සේ මං ගාව රතු පාටයි කොළ පාටයි ඉවර වෙලා නිල් පාටයි කහ පාටයි තව මොකක් හරි පාටක් තියෙන්න පුළුවන්. චිත්‍රය ඇඳෙන්නේ නිල් පාටයි කහ පාටයි වෙලෙ. තේරුණාද මම මේ කියන්නේ? ඔව් අපි ටාගට් එකක් අඳින්නේ දැන් තියෙන ඩේටාවලින්. එහෙම තමයි අපි කොච්චර ටාගට් කරා අඳින්නේ දැන් තියෙන ඩේටාවලින්. හැබැයි ප්‍රතිඵලය එන්නේ එවෙල තියෙන හේතු වලින්. මම දැන් මවන්නේ දැන් තියෙන හේතු වලින්. එතන කවදාවත් මම මවන චිත්‍රය සිද්ධ වෙන ප්‍රතිඵලයත් එක්ක 100%ක් සමපාත වෙන්නේ නැහැ. ඒකයි අපේ ජීවිතේ එකිනෙක අතර අර්බුද පවතින. අපි පාටන කෙනෙක් තෝරගත්තම අපි මේ පාටන ගැන අපි චිත්‍රම අඳින්නේ අපේ ළඟ තියෙන පැන්සල් වලින් පාට වලින්. අපේ පාටන ගාව එයාගේ පැන්සල් ටිකක් තියෙන්නේ. එයාගේ චිත්‍රය එක පාටක්. එතකොට අපි අඳින චිත්‍රයයි පාටනගේ පාටයි සමාන වෙන්නේ නැහැ. සමපාත වෙන්නේ නැහැ. ඒක කවදාවත් සමපාත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ලෝකේ හැමදාම ගැටුම් පවතින්නේ. අපි මවන චිත්‍රයත් එක්ක අපි හැමදාම චෝදනා කරනවා. අනේ මම මේ ඇඳපු චිත්‍ර හිතින් හදපු චිත්‍ර නෙමෙයිනේ මේ එළියේ ඇඳිලා තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි. කාලයත් එක්කත් පාට පෙට්ටිය වෙනස් වෙනවා. පුද්ගලයන් පුද්ගලයන්ට පාට පෙට්ටිය වෙනස් වෙනවා. අපි පොඩි කාලේ එක වසරකට යනකොට වැඩමල්ල කියලා එකක් ගෙනියනවා මතකදර උඩින් මෙහෙම ගැට ගහලා ඒක ඇතුළේ හැම මගුලම තියෙනවනේ. මගේ වැඩමල්ලේ තිබුණ දේවල් මද අල්ලපු එකගේ වැඩමල්ලෙත් තිබුණේ නැහැ. එයාගේ වැඩමල්ල වෙනස්. ඒක ඇතුලේ පාට පෙට්ටිය වෙනස්. සමහර ගාවර තිබුණා පාට 12 පැස්ටල් පෙට්ටිය, සමහර ගාවර තිබුණා පාට 24 පැස්ටල් පෙට්ටිය. දැන් නම් මම හිතන්නේ පාට 2 පැස්ටල් පෙට්ටියක්වත් ගන්න මිනිස්සුන්ට නැහැ. ඉතර ගණන් ගිහිල්ලා. අද කාලේ නම් චිත්‍ර අඳිනුත් අඳිනේ ඉවරම ඉවරයි. ඔළුවේ මවාගෙන හිටියට කලින්ට ගිහිල්ලා 5 පැස්ටල් ගන්නකොට අඳින්න බෑ. ඒකයි මිනිස්සු මෙච්චර පීල්නේට ලක් වෙලා තියෙන්නේ. මිනිස්සු වෙච්චර පීල්නේට ලක් වෙලා තියෙන්නේ තමන්ගේ ඔළුවෙන් ඇදෙන චිත්‍රේ එළිය ඉෂ්ට කරගන්න බෑ. එළිය හේතු වෙනස්.
මේක පාට පිරුණු ලෝකයක් වුණාට අපි ගව තියෙන පාට සීමිතයි ඒ පුංචි සීමිත පාට වලින් තමයි අපි අපේ චිත්‍රය ඇඳගන්නේ ඒ නිසා තමයි අපි හිතුවට ප්‍රතිඵලය ආසන්න වශයෙන් ආවට ඒකට හාත්පසින් වෙනස් එකක් තවත් සිද්ධ වෙලා තියෙන්නේ එතකොට අපි කොහොමද එහෙමයි කියලා ඉතින් අපිට චිත්‍රය ටාගට් එකක් නැතුවත් ඉන්න බැහැ නේ අපි කොහොමද එහෙනම් ටාගට් එකක් කියන වැඩ කරන්නේ කොහොමද අපි කරන්නේ ඒකට තියෙනවා පොඩි ට්‍රික් එකක් දැන් මට අයිඩියා එකක් තියෙනවා අවුරුද්දකට පස්සේ V8 එකක් අරගෙන ඔක්කර 100ක විතර ඉඩමක ලොකු මාලිගාවක් වගේ පන්සලක් හදාගෙන සැපහමඳුරු කෙනෙක් විදියට රත්තරන් පාට සිවුරු පුරවගෙන ජීවත් වෙනවා ඒක තමයි මම අද ඇඳපු චිත්‍රය කියලා හිතන්නකො මේ චිත්‍රය ආපු ගම මේ දර්ශනය තේරුම් ගත්ත මිනිස්සේ ඒක චිත්‍රයේ විදිහට දිගටම පවත්වාගෙන තියන්නේ නැහැ. එයා ඒකට ගහන ප්ලෑනක්. ඒකට ගහන ප්ලෑන. අද පළවෙනි දවස 365 දවසකින් පස්සේනේ අර චිත්‍රය ඉෂ්ට වෙන්න ඕනේ. පළවෙනි දවසේ සිට 365 වෙනි දවස දක්වා මා සිදු කරන්නේ කුමක්ද කියලා ගහන ප්ලෑනක්. ප්ලෑන ගහලා හදපු චිත්‍ර පැත්තක තියෙද්දි ප්ලෑන කරගෙන යනවා. එතකොට එහෙම අපි එහෙම මේ පැත්තක තිබ්බට හිස ඇරෙන් සැරේ ඉතින් චිත්‍රය එනවා. ආ ආ කොහොමද ඉන්නේ? අනේ ඔබ පැත්තකට මෙයා. ඔබ පැත්තකට මෙයා. මම දන්නවනේ ඔබ චිත්‍රයක් කියලා. මම මේ කොච්චර ලස්සනට ඔය චිත්‍රයක් දැත් ඉතින් එදාට තියෙන පැස්ටල් පෙට්ටියෙන් නේ ඔය. එදා චිත්‍රය හැදෙන්නේ. මම ප්ලෑන කරගෙන යනවා. අන්න එහෙමයි කරන්නේ. ටාගට් එක මං කිව්වා ඔය කතාව. ඒ ක්‍රමයට තමයි අපි භෞතික වශයෙන් දියුණු වෙන්න ඕනේ. දියුණු වෙනවා නම් දියුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පළන චිත්‍රයේ ඔළුවේ තියාගෙන අනේ මේක නෑ අනේ මේක නෑ අනේ මේක නෑ කිය කියන දුක් වෙවි ඉන්නත් පුළුවන්. ඒක තමන්ට තියෙන choice එකක්. මේ ලෝකේ අපි සතුට වෙනවද දුක් වෙනවද කියන එක choice එකක්. ඒ choice එක ඒක නිකන් මේ necessity එකක්වත් must එකක්වත් නෙමෙයි. අපි දුක් වීම අනිවාර්ය නැහැ. සහ අපි සතුට වීමත් අනිවාර්ය නැහැ. ඒක choice එකක්. දැන් ඕනනම් මට ඒ විරුද්ධව මහා කැලෑපත්තරයක් ගහපුවම මට ඕනනම් දුක් වෙවි ඉන්න පුළුවන්. අයියෝ ඉවරයි හදාගත්ත ටික ඉවරයි ඔක්කොම රෙද්ද සායමම ඉවරයි කියලා දුක් වෙවි ඉන්නත් පුළුවන්. ඕනනම් ඉතින් ශා මාර ප්‍රසිද්ධියන්නේ මට නිකම්ම හම්බුනේ මුළු ලංකාවම ආව දැනගත්තා කියලා සතුට වෙවි ඉන්න පුළුවන්. චොයිස් එකක් ඒක. ඒ චොයිස් එක. දුක් වීම අනිවාර්ය නැහැ. එහෙනම් අපි වැම්පලයක් දාගෙන වැඩ කරනකොට ඒ ප්‍රතිඵලයම අනේ මේ ප්‍රතිඵලයේ ඒද 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 කිය දුක් වෙවි ඉන්නත් පුළුවන්. එම් choice එකත් අපිට කැමති නම් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපලයේ පැත්තක තියලා වැඩේ කරගෙන යන්නත් පුළුවන්. ඒ choice එකත් අපි ගාව තියෙනවා. choice එක. විභාග කරන ළමයින්ට තියෙන ඉච්චරද අපිට හොඳ ප්‍රතිපලයක් නම් අවශ්‍ය. ප්‍රතිපලය නම් ගන්න බලාපොරොත්තු වෙන්නේ එදාට එදාට ඒ වැඩ ටික කරන්න. ඒක තමයි අපි හදාගත්ත plan එක. එදාට එදාට වැඩ කරන්න. plan එක පොඩ්ඩක් හරි ගැස්සিলা ගියොත් ඒ ගැස්සিলা ගිය එක පොඩ්ඩක් adjust කරගෙන ආයෙත් plan එක හදාගන්න. ඉච්චරයි. එදාට එදාට ප්‍රතිපලයේ උල්වේ තියන් ඉඳගෙන හිටියයි කියලා කිසි තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ. මොකද අපිට ෆුල් කන්ට්‍රෝල් එක, ටෝටල් කන්ට්‍රෝල් එක තියෙන්නේ ප්‍රොසෙස් එකත් එක්ක. ප්‍රොඩක්ට් එකත් එක්ක නෙමෙයි. ප්‍රොඩක්ට් එක බියොන්ඩ් අවර් කන්ට්‍රෝල්. ප්‍රොඩක්ට් එක 100%ක් අපේ කන්ට්‍රෝල් එක අතේ නෙමෙයි තියෙන්නේ. ප්‍රොසෙස් එක අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. يعني ගමන අපේ අතේ තියෙන්නේ. ගමනාන්තය අපේ අතේ නෙමෙයි. ඒක තමයි හරිම ආර්ය මාර්ගය. ගමන අපේ අතේ තියෙන්නේ, ගමනාන්තය අපේ අතේ නෙමෙයි. තවම නම් තියෙන ප්‍රශ්න. ඔය හතර දෙනාට ප්‍රශ්න නැද්ද? අම්මට ප්‍රශ්න නැද්ද? ඔය කන්නඩි දාගෙන ඉන්න අම්මට ප්‍රශ්න නැද්ද? නැහැ. සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නැද්ද? වඩන්නේ නැද්ද?
ඕනම සතර සතිපට්ඨානෙ වඩන හැටි කියලා දෙන්න. ආසද දැනගන්න. මෙන්න මෙහෙමයි සතර සතිපට්ඨානෙ වඩන්නේ. අපි ජීවත් වෙනකොට අපේ හිත තුල හැඟීම් පෙරලෙනවා. සමහර හැඟීම් හරිම සාමකාමී. හරිම නිකන් ඒ වගේ හොඳ සාමකාමී හැඟීම් තියෙන දවසර අපි නිකන් පා වෙනවා. ගංජා ගහලා වගේ නේ. ඉනාවෙදි ගහලා තියෙනවා. සමහර හැඟීම් මෙහෙම තමයි පා වෙනවා වගේ. ඒ දවස හරිම ෂෝක්. මේ සමහර දවස් තියෙනවා. සමහර කාල තියෙනවා. දවසක් නෙමෙයි සමහරට සතියක් මාසයක් වුණත් වෙන්න පුළුවන්. ඔළුව ඒ හැඟීම් මෙච්චර අපිට පහසු නැහැ. අපහසු. මෙහෙම අපේ ජීවිතේ හැඟීම් එනවා පෙරලෙනවා. පහසු හැඟීම් තියෙනවා අපහසු හැඟීම් තියෙනවා. පහසු හැඟීම් තියෙනවා අපහසු හැඟීම් තියෙනවා. ඔහොම ඔහොම යනවා. දැන් ওই පහසු හැඟීම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපිට දැනට අවුල තියෙන අපහසු හැඟීම් නේ. මේ අපහසු හැඟීමක් ආපුවම සාමාන්‍යයෙන් අපි මොකද්ද කරන්නේ? අපි ෆුල් ගේමක් දෙනවා කොහොම හරි මේ අපහසු හැඟීමෙන් මිදෙන්න. අන්න ඒක තමයි අපි කරන ලොකුම වැරැද්ද. ඒක තමයි අපි කරන ලොකුම වැරැද්ද. අපිට පුළුවන් වෙයි සාමාන්‍යයෙන්ම මිදෙන්න උත්සාහ කරාට අපහසු හැඟීම් වලින් මිදෙන්න බෑ. අපහසු හැඟීම් වලින් මිදෙන්න උත්සාහ කරන්නේ ඒක තව තව වැඩි වෙනවා. ඒක තව තව වැඩි වෙලා සමාන ඔළුවත් රිදෙන්න පටන් ගන්නවා. මිදෙන්න try කරමු. හරි. අපහසු හැඟීමක් ආපුවම බෞද්ධයෙක් නම් එයාට ඒක වාග්යක්. ඇයි? මෙන්න කමටහනක් හම්බ වෙලා සතර සතිපට්ඨානේ වඩන්න. එතකොට අබෞද්ධයෙක් කියන්නේ කවුද? අබෞද්ධයෙක් කියන්නේ එයා ඒ හැඟීම ආපුවම ඒක මෙම පන්නගෙන තිරස් චරිතයක යන උත්සාහ කරනවා. එහෙම තිරස් චරිතයක. එහෙම සරල රේඛාවක් වගේ හැඟීම පන්නගෙන යන්න හදනවා. ඒ අබෞද්ධය. බෞද්ධය හැඟීමත් එක්ක සිරස් චරිතයක දෙනවා. හැඟීම තුලට කිමිදෙනු. මේ අපහසු හැඟීම තුලට කිමිදෙනු. මේ අපහසු හැඟීම තුලට කිමිදෙන්න උතර තේරුම් ගන්න. කිමිදෙන්න ඔය බිගින කෙනෙක්ට ආරම්භක අවස්ථාවේ කෙනෙක්ට ලේසිම තැන තමයි බේබි පූල් එක තමයි කායානුපස්සනාව. කය පිළිබඳ අනුපස්සනාව. ඒ අපහසු හැඟීමක් ආපුවම ඕගොල්ලෝ බලන්න පලයන් හදන්න එපා. මේ හිස් මුදුනේ ඉඳන් යටිපතුල වෙනකම් අපේ මේ මාංශ පේශි හැම එකකටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. තද කේන්තියක් ගිය වෙලාවක හරිම අපහ අසුවක ඉන්න වෙලාවක පලයන් හදන්නේ නැතුව බලන්න මේ හිස් මුදුනේ කොහොමද දැනෙන්නේ? සේ පොඩ පොඩ බලන්න මේ මේ හැම මසල් එකට මොකද්ද වෙන්නේ? මේ නලලේ උඩ මොකද්ද වෙන්නේ? මේ මසල්ස් වලට මොකද්ද වෙන්නේ? මේ ඇහි බැමට මොකද්ද වෙන්නේ? මේ ඇහි බැම යට තියෙන මෙන්න මේ මසල්ස් මේ හරි සංවේදී තැන් හැඟීම් එක. එන තරහ ගියාම මූණෙන් පේන්නේ මේ මසල්ස් ඔක්කොම ස්ටිෆ් වෙනවා. කන්ට්‍රැක්ට් වෙනවා. ඒකෙන් තමයි තරහ ගියා කියලා තේරෙන්නේ. එහෙම මේ උලන්න පටන් ගන්නවා. හරි ලස්සනයි. මං කියන්නේ හරි ආතල් වෙනවා බලන එක. කාය අනුපස්සනාව. ඒ අපහසු හැඟීමත් එක්ක මේ බලන්න මේ මෙහෙම තොල් වලට මොකද්ද වෙන්නේ? නහයට මොකද්ද වෙන්නේ? කම්පෙති කම්පිටිපස්ස බෙල්ල මෙහෙම බලන්න. පපුවේ ඉඳන් මෙහෙම සම්පූර්ණයෙන් මුළු ඇඟ පුරාම බලන්න. හැබැයි වැඩක් තියෙනවා කේස් එකක්. හරියට මේ කාරණු ප්‍රශ්න අරගොත් මෙතන ඉඳන් මෙතනටවත් එන්න වෙන්නේ නැහැ. කේන්ති යනවනේ. කේන්ති තියෙන්නේ. කයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලාගෙන ගියා පොඩි කර්මයක් තියෙනවා. කේන්ති තියෙන්නේ නැහැ. කේන්ති යනවා. එතකොට ආර්ය මාර්ගයේ යන ආර්ය ගවේෂකයා ඊළඟ බලන් ඉන්නේ අයි කොයි වෙලේද මට කේන්ති යන්නේ? අයි කොයි වෙලේද මට කේන්ති යන්නේ? අයි කොයි වෙලේද මම පීඩණයටපත් වෙන්නේ? ආයි කොයි වෙලේද මම අපහසුතාවයටපත් වෙන්නේ? ආයි කොයි වෙලේද මම ලැජ්ජාවටපත් වෙන්නේ? මොකද එක එක ඉමෝෂන් එකත් එක්ක මේ මසල්ස් වැඩ කරන විදිය වෙනස්. එහෙමත් දෙකට තමයි මෙතන හක්කක නිකට ගාවට යන්න පුළුවන් වෙන්නේ. ලේසි නේ?
අන්නෝකටයි කායනුපස්සනාව වඩනවා කියන්නේ කිසිම සමතයක් නෙමෙයි මේ කරන්නේ මේ හැඟීමත් එක්ක මොකද්ද මේ මුළු ශරීරයෙන්ම වෙන්නේ කියලා බලන්න ඔක තමයි කායනුපස්සනාව ඊට පස්සේ කායනුපස්සනාවට එහා ගියාට පස්සේ තියෙන එක චිත්තානුපස්සනාව කියලා හරි මේ චිත්තානුපස්සනාවේදී අපි බලන්නේ ඒ ඒ හැඟීමත් එක්ක අපේ ඇතුලේ තියෙන ලොකු මානසික කතා බහ යන්න තොර තෝන්චියක් නැතුව කියවන්න ඇතුලේ ඒක චක්ක චක්ක ගානවා මේ කියෝනේ අර කමෙන්ටරි එකක් දෙනවා වගේ මැච් එකක අන්නේ කතා බහට මොකද්ද වෙන්නේ මොනවද ඌ කියවන්නේ මොනවද මේ අසා මේකේ අරමුණත් එක්ක කියවන්නේ රාගයක් ආපුවම මොනවද කියවන්නේ ද්වේෂයක් ආපුවම මොනවද කියවන්නේ ලැජ්ජාවටපත් උනාම මොකද්ද කියවන්නේ ඉරිසියාවට හැඟීමත් එක්ක මොකද්ද කියවන්නේ මේ අපිට අසහනකාරී හැඟීම් එක්ක මොනවද කියවන්නේ කියලා බලන්න දැන් මම මුලින් කියන්නේ මේ අසහනකාරී ඒවත් එක්ක මේවා කරන්න සහනකාරීව දැනට ෂේප් නේ මෙහෙම කියවන එක බලන්න ඕක තමයි චිත්තානුපස්සනාව ඊට පස්සේ තියෙනවා වේදනානුපස්සනාව කියන එක හරි සතර සතිපට්ඨානේ අනුපස්සන හතර කාය අනුපස්සනාව චිත්තානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වේදනානුපස්සනාව කියන්නේ දැන් මේ හිතේ කතා බහනේ ගත්තේ ඒ වගේම මේ හිතට තියෙනවා ෆීලිංග්ස් තුනක් එක එක ඉමෝෂන් එකත් එක්ක දැනීම් තුනක් තියෙනවා එකක් තමයි සුඛ අනිත් එක තමයි දුක අනිත් එක තමයි අදුක්කම සුඛ ඒ කියන්නේ උපේක්ෂා සමහර හැඟීම් එක්ක හරි සැපයක් දැනෙනවා සමහර හැඟීම් එක්ක දුකක් දැනෙනවා සමහර හැඟීම් එක්ක සතුටකුත් නැහැ දුකකුත් නැහැ එකම මේ පතෝල වගේ පතෝල කරනවා අන්න මොකද්ද මේ වෙලාවේ තියෙන හිතේ වේදනාව අන්න තමයි වේදනානුපස්සනාව කියන්නේ ධම්මානුපස්සනාව නම් කියලා වැඩක් නැහැ ඒක ඒක එච්චර යන්න වෙන්නේ නැහැ මේ මම අර කිව්ව කායානුපස්සනාව ඒක හරි හරි ඉන්ටරෙස්ටිං හරි ඉන්ටරෙස්ටිං මේවා හරි සරල දේවල් මේ දේවල් වල පොඩ්ඩක් හරි දන්නවා නම් බෞද්ධයෙක් කිසිම වෙලාවක තමන්ගේ හැඟීම් පොරබදද්දී ඒවා මේ මහා ප්‍රශ්න විදිහට ගන්න නැහැ. එයාට මේක ඔපචුනිටි එකක්. මොකටද කාය අනුපස්සනාව වඩන්න? ඊළඟ කේන්ති යන මොහොත. ඊළඟ පශ්චාත්තාප වෙන මොහොත. ඊළඟට තමන්ගේ බොස් තමන්ව ප්‍රෙෂර් කරන මොහොත. ඊළඟට ડિප්‍රෙස් වෙන මොහොත. ඊළඟ ඇන්සයිටි එකට පත් වෙන මොහොත. එයාට භාග්යක්. ඇයි? එහෙම වුණ නැත්නම් අරව බලන්න බෑ. අන්නුමයි සරිපට්ටානේ වල. කවුරු හරි කෙනෙක්ට ඔක නිකම්ම වැඩේ බය වෙන්න දෙයක් නෑ. දැන් මේක අහගත්තට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මාව විශ්වාස කරන්න ඕනේ. ඕගොල්ලොන්ගෙට ඊළඟ පාර කේන්ති ගියාම ඕගොල්ලන්ට දැනෙන්න ගනී මේ තදවැලේක. වෙනදට එහෙම දැනුන්නේ නෑ. ඔයගොල්ලන්ට දැනෙන්න ගනී මෙන්න මේ ඇස් මෙහාරි තදවැලේක. අනිවාර්යෙන් දැනෙන්න ඕන බලන්න. කාය අනුපස්සන වැඩෙනු. ඊට පස්සේ ඕක සිද්ධ වෙන්න ගත්තම මුළු ජීවිතේම හරි රස සාගරයක්. හරිම විනෝදයක් ජීවිතේ. කවදාවත් අර හත් පලාමඩ ගහ පලාමරේ වගේ ඉන්නේ නැහැ. හරි ප්‍රබෝධමත්ව ඉන්නේ. මොකද මෙච්චර කාලයක් ජීවිතේ Tamanට අමිහිරි කටුකයි කියලා හිතපු ඉමෝෂන් සෙට් එකක් දැන් අපි අපේ පර්යේෂණ භාණ්ඩයක් බවට පත් කරගෙන තියෙනවා. කවුරු හරි කෙනෙක් ඕක කරනවා නම් එයා අනිවාර්යෙන් මේ භවයේ නිවන් දකින්නවාමයි. ඒක ආයේ උකාවත් නතර වෙන්නේ නැහැමයි. ඒක සිද්ධ වෙන්න වයසක් අදාළත් නැහැ. මම තරුණයි නැත්නම් මම වයසයි කිසි අදාළත්වයක් නැහැ. අනිවාර්යයෙන්ම එයා නිර්වාණයට පත් වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා තමයි සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නෙ. මහණෙනි මේ සත්වයාගේ විසුද්ධිය පිණිස
නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස එකම මාර්ගයක් තියෙනවා. එක මාර්ගයක්. ඒක තමයි සතර සතිපට්ඨානය. ඒක උතරේ මාර්ගය. වෙන කිසිම මාර්ගයක් නැහැ. ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට කියවලා බලන්න. මහණෙනි කවුරු හරි මගේ ශ්‍රාවකේ මේ සතිපට්ඨානය අවුරුදු 7ක් වැඩුවොත් එයා අනිවාර්යයෙන්ම අනාගාමී වූ අරහත් වෙලා නතර වෙනවා. සෝවාන් වීම මුලින්ම සිද්ධ වෙන දේ. අනාගාමී වූ අරහත් වෙනවා. ඊපස්සේ යනවා ඇයි සත් අවුරුදු 7ක් මොකද? මාස 7ක් කරෝ අනිවාර්යයෙන්ම පත් වෙනවා. මාස 7ක් මොකද? දවස් 7ක් කරෝ අනිවාර්යයෙන්ම වෙනවා. ඊට පස්සේ කියනවා දවස් 7ක් මොකද මහණෙනි කවුරු හරි හොඳ ප්‍රඥාවක් තියෙන මිනිස්සේ එක දවසක් කරෝ අනිවාර්යයෙන්ම අනාගාමී වූ අරහත් වෙනවා. අනිවාර්යයි. වෙන කිසිම මේ මගුලක් කරන්න දෙයක් නැහැ. පැල් පැනගෙන භාවනා කරන්නවත් කැලේ පයින්නවත් කිසිම දෙයක් ඕනේ නැහැ. නිර්වාණය වීම නිර්මාණය නිර්වාණයට පත්වීම සඳහා අවශ්‍ය සම්පූර්ණ පරිශනාගාරය ඔගොල්ලෝ ළඟ තියාගෙන තමයි ඔගොල්ලෝ හතර අතේ ඇවිදින්නේ. ඔය ශරීර කූඩු අරගෙන ඔගොල්ලෝ හැමතැනම ඇවිදින ඕක තමයි පරිශනාගාරය. හැංගීම පහළ වෙන්නේ තමන් තුල. හැංගීමට අනුව වෙනස් වෙන්නේ තමන්ගේ කය, තමන්ගේ සිත, තමන්ගේ ධර්මතා. වා කොහෙ ගියත් ඕක අරගෙන යනවා. ඉතින් මාස 7ක් කියන්නේ අවුරුදු 7ක් කියන්නේ නැහැ. ඉතින් ඔබ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඉතින් අවශ්‍ය. තව ප්‍රශ්න තියෙනවද? අසහනයත් එක්ක ඉන්න තිරස් චරිතයක් නෙමෙයි ඒ කේන්ති අසහනයත් එක්ක සිරස් චරිතයක්. ඒ ද්වේෂයේ පතුලටම යන්න. ඒ ද්වේෂය නැති වෙන්න දෙන්න එපා. පුළුවන් නම් තව පිටුරු දාන්න. තව මොකක්ද වචනයක් කියලා මේවා තව කුලප්පු කරන්න උනේ තව බයිනු. ඒක තව කේන්තියක් එහෙමයි කරන්නේ. කේන්තියේ පතුලටම යන්න. මම මේ පතුලට යන්න කියන එකේ ඕගොල්ලෝ තේරෙයි මේක යමක් තියෙනවා. මේ ද්වේෂය කියන එක ගැන උගලන්ට තියෙන වැරදි වැටහීමක්. ඒ වැරදි වැටහීම නිසා තමයි ඔයගොල්ලෝ ද්වේෂයත් එක්ක පොරබදන්නේ. ද්වේෂය කියන්නේ උදුම සිංහලෙන් කිව්වොත් උදුම ආතල්ම ඉමෝෂන් එකක්. ඒක ඔයගොල්ලෝ දැනට ඔය තියෙන ෆන්ම තියෙන ඉමෝෂන් එකට වඩා විශාල තෘප්තියක් ඇති කරන ඉමෝෂන් එකක්. ඒ පිළිබඳ අපිට අනවබෝධයක් තියෙනවා. අනවබෝධය නිසා අපි ඒක කැටගරයිස් කරලා වෙන් කරලා තියෙනවා මේක නරක ඉමෝෂන් එකක් කියලා. ඒ නිසයි ওই පීඩාවටපත් වෙන්නේ. ද්වේෂය පීඩාවක් විදිහට දැනෙන්න හේතුවක් තියෙනවා. ඒක හයි එනර්ජි ඉමෝෂන් එකක්. අධිශක්ති ඉමෝෂන් හැඟීම. ඒ අධිශක්තිය දරා ගන්න බැරි වීම නිසා තමයි පීඩාවටපත් වෙන්නේ. නමුත් ওই ශක්තිය අවබෝධ කරගන්න ශක්තිය අවබෝධ කරලා ওই द्वेषය තුල கிඳා බැස්සට පස්සේ द्वेषය අපිට දැනෙන්න පටන් ගන්නවා මුළු ඇඟම කුල්මත් කරන හැඟීමක් විදියට. මේ රෝම කූපයක් ගානේ මේ ඇඟිලි පුළුවක් ගානේ කකුල ඇඟිලි පුළුවක් ගානේ द्वेषය දැනෙනවා. ඒ එනර්ජි එක දැනෙනවා. හරි කුල්මත් හැඟීමක්. ඒක ඔය දුක් විඳින්න ඕන හැඟීමක් නෙමෙයි. කය අනුපස්සනා වඩන කෙනාට ඔබ තේරෙනවා. ගණන් ගන්නෙත් නැතුව
सौभाग्य उदाहरण मेक करोड़ प्रश्न कर धर्म සැප කතා කරන එක බුදුදහම කියන්නේ පරම සැපක් ගැන කතා කරන්නේ කිසිම හේතුවක් නැහැ දුක් වෙන්න මේ ලෝකේ අබෞද්ධයෙක් තමයි මේ හැඟීම් එක්ක දුක ගැන කතා කරන්නේ එහෙනම් ඒ වැරදි අවබෝධයක් එතුමාට තියෙන්නේ බුදුදහම පිළිබඳව දැන් මෙච්චර කාලයක් මේ කේන්ති ගියාම අයියෝ එකෙන් ගැලවෙන්න හදන මිනිස්සු දැන් කේන්තියෙන් කුල්මත් වෙනවා ඇයි මේක තමයි මට අවස්ථාව මගේ සිත ගවේෂණය කරගන්න සතිපට්ඨානය වඩන්න මේකයි බුදුදහම ඉතින් හරි ආර වෙන අනිත් බුදුදහම නම් ඉතින් එහෙම එකක් වෙන්නේ නැති ඒක බුදුදහම නෙමෙයි බුදුරු පහල වෙන්නේ මිනිස්සුම දුකෙන් දුකට දාන්න බුදුරු පහල වෙන්නේ මිනිස්සුම සැපෙන් සැපට ගෙනියන්න බුදුරේ මොකට දුකටපත් කර කොහොමත් මේ මගුලේ දුකනේ තියෙන්නේ තව බුදු කෙනෙක් කියලා කෙනෙක් පහලලා තව මොකට දුකනේ නැදලා එහෙම බුදුවර වැඩන්නේ නැහැ නේ බුදුවරයෙක්ගේ උපත මංගල්‍යයක් වෙන්නේ එදායින් පස්සේ මිනිස්සුන්ට තියෙන මගුල් දේවල් විතරයි බුදුවරයෙක්ගේ පිරිනිවන් පෑම මංගල්‍යයක් වෙන්නේ ඒ මරණයත් මගුලක් මේ දහම තේරුම් ගත්තට පස්සේ ඕගොල්ලන්ගේ මරණ දේවල් ඕගොල්ලෝ ප්‍රීෂූට් කරයි පුළුවන් නම් අද අපි කාලේ එනකොට කතා කරන වීඩියෝ වෙඩින්ග් සංස්කෘතිය ගැන මරණ ගෙවල් වලට මේ වෙඩින්ග් සංස්කෘතිය ගේන්න පුළුවන් හරි බුදුදහම ගන්න මිනිස්සෙක්. හරි බෞද්ධයා මලගේ තමයි හොඳටම සමරන්නේ. ඒක එච්චර කුල්මත් කරන එච්චර මිනිස්සුන්ව ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත් කරන දහමක්. එහෙම ඊට පස්සේ ඔබලගේ ජීවිතේ කඩා වැටෙන හැම මොහොතක්ම කයනුපස්සනාවෙන් පටන් ගන්න. දුකටපත් වීම choice එකක්. මොන මොකටද දුකටපත් වෙන්නේ මෙච්චර දහමක් තියාගෙන. තව ප්‍රශ්න තියෙනවා. राधिका का प्रश्न है तो प्रश्न दे दी नहीं इन प्रश्न है तो आप ही अवसान करो नहीं तो विरुद्ध यार मनुष्य
संपत्ति अतो निभान संपत्ति